සුබ උදෑසනක් සහෝදර මාධ්‍යවේදී සගයිනි. ජනාරගල සන්ධානය එළි දක්වන මේ මොහොතේ මේ රටේ ජනාරගල ඉතිහාසයේ ආරම්භය ගැන සඳහන් කිරීම වැදගත්. අපි දන්නවා සුදුවාල් අධිරාජ්‍යවාදී යුගයේ සුදු අධිරාජ්‍යවාදීන් සමග අරගලය කරමින් මේ රටේ තිබුණු අර්ධ වැඩවසම් සමාජය ඒ සමාජය ගලවා ගැනීම සඳහා බිහිවුණු සම සමාජ ව්‍යාපාරය ජන අරගල ඉතිහාසය ගැන කතා කරනකොට අපිට අමතක කරන්නට බෑ. අන්තර්ජාතික වාම ව්‍යාපාරයන් සමග සම්බන්ධ වෙමින් ඒ වෙනකොටත් මේ රටේ තිබුණු අර්ධ වැඩවසම් සමාජය ඒ පුරවැසියන්ට පුරවැසියන් නැතිද පුරවැසිය අයිතිය දිනාගන්නට පුළුවන් ජන අරගල එට යොමු කළ ජනතාවක් ගොඩනගන්නට උතුර දකුණ නැගෙනීර වතුකරය මේ සියලු ජන කොට්ටාස නියෝජනය කරමින් ඒ සම සමාජ ව්‍යාපාරය ගොඩ නැගුණා. ඒ සම සමාජ ව්‍යාපාරය 50 දශකයේ වෙනකොට උතුරේ ඒ සම් නියෝජනයන් ඒ ජනාරගල නියෝජනයන් දකුණේ ජනාරගල නියෝජනයන් වගේම වතුකරය නැගෙනීර සිංහල දෙමළ මුස්ලිම් නියෝජනයන් මේ ජනාරගල හරහා සම සමාජ ව්‍යාපාරය මේ රටට දායාද කළා. 53 වෙනකොට අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධනගේ ආන් මුදල් ඇමති ඇටියට දඩිසෙන්නායක ආණ්ඩුවේ හාල් සේරුවේ මිල වැඩි කිරීම නිසා එදා 53 හර්තාලය නායකත්වය දුන්නේ සම සමාජ ව්‍යාපාරය. අවාසනාවට එවැනි තිබුණු සමාජ බලයක් එවැනි තිබුණු ජන බලයක් ධනපති දේශපාලන පක්ෂ තුල ධනපති පක්ෂ තුල දේශපාලනයට පූජා කිරීම නිසා සභාගත දේශපාලනයට අවතීර්ණ වීම නිසා ශ්‍රීමා බණ්ඩාරනායක සමග 1964 ඒ සභාගත පෙරමුණු ආණ්ඩුවට ගොඩවැදීම නිසා ඒ තිබුණු ජන බලය මුළුමනින්ම විනාශ වෙලා මේ රටේ ඒ තිබුණු අති දැවැන්ත වැඩපොළ නියෝජනය කරපු ගොවිම නියෝජනය කරපු ධීවරයා නියෝජනය කරපු උතුර දකුණ එකතු වුණේ සමාජ බලය අහිමි කළා. නැත්තං ඒක මේ සමාජයෙන් තුරන් කරන්නට දායක වුණා. ඉන් අනතුරුව වරින් වර විවිධ පැතිවලින් විවිධ නායකයන් ගොඩනගන්නට සභාග දේශපාලනයට පෞගිය දශක ගණනාවම සෑම වාමයයි කියාගන්නා දේශපාලන පක්ෂයක්ම මේ අද තියෙන සමාජ විනාශයට සමාජ බිඳවැටීමට ජනතාවගේ පීඩනයට වග කියව යුතු වෙනවා. අපි ජනාරගල සන්ධානය මේ ගොඩ නගන්නේ අපි දේශපාලන පක්ෂවතෙන් පෙටුගාමි සමාජවාදී පක්ෂය සමාජවාදී ජනතා සංසදය යෝගේ මාක්ස්ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ සහ 2022 අරගලය ක්‍රම වෙනසක් සඳහා ජන අරගලය අභ්‍යාස කරපු මේ රටේ දැවැන්ත පරිවර්තනයකට මඟ පෙන්නු මඟ හෙළිකර 69 ලක්ෂයක් නියෝජනය කරපු ඒකාධිපති ජනාධිපතිවරයා කං කෙට්ටෙන් අල්ලලා එළියට දාන්නට සමත් වුණු ජන බලය නියෝජනය කරන්නට තමයි ඒ ජන බලය නියෝජනය කරමින් ජනතාවගේ බලය ජනතා බලය අභ්‍යාස කරන්නට පුළුවන් ජනතාවට තමන්ගේ බලය අභ්‍යාස කළ හැකි ජනතා බලයක් ගොඩනැගීම වෙනුවෙන් තමයි අපි ජනාරගල සන්ධානය ගොඩනගන්නේ. උතුර දකුණ එකතු වුණු අර එදා සම සමාජ ව්‍යාපාරයේ ගොඩනැගපු ජාතික සමගිය එදා ජාතික සමගිය පිළිබඳව සාකච්ඡාවක් අවශ්‍ය වුණේ නැහැ. සම සමාජ ව්‍යාපාරය දැවැන්ත ජන බලය උතුර නියෝජනය කරා දකුණ නියෝජනය කරා නැගෙනහිර මුස්ලිම් ජනතාව නියෝජනය කරා ඒ විතරක් නෙවෙයි වතුකරේ සියලු ජන කොටස් වැඩබිමේ ගොවිබිමේ සෑම තැනකම අරගල බිමේ නියෝජනය වුණේ ඒ දැවැන්ත ජනතා බලය. එවැනි ජනතා බලයක් වෙනුවෙන් තමයි අපි මේ ජනතා
බලයක් වෙනුවෙන් ජනාරගල සන්ධානය අපි මේ රටේ ජනතාවගේ මේ පවතින මේ රනිල් වික්‍රමසිංහ සහ IMF එකතු වෙලා ගෙනියන මේ කෲර දේශපාලනය අවසන් කරලා ජනතාවට බලය ලැබෙන ජනතාවට තමන්ගේ බලය අභ්‍යාස කළ හැකි ජන බලයක් ගොඩනැගීම වෙනුවෙන් තමයි අපි අද මේ ජනාරගල සන්ධානය ඔබ හමුවට ජනතාව අතරට රැගෙන ඉන්නේ. බොහොම ස්තුතියි.